කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරුන් හමු වුණා. ඇතම් රාජ්‍ය අමාත්‍යවරු කනස්සල්ලෙන් ඉන්න බවට තොරතුරු ලැබී තිබීම නිසා ජනපති මේ රැස්වීමට ප්‍රමුඛතාව ලබා දුන්නා. රැස්වීම ආරම්භයේ ජනපති සෝදිසියෙන් රාජ්‍ය අමාත්‍යවරු දිහා බලන්න ගත්තා. කොමේ කනක සර් ඉන්නවා. මොකද දැන් සතුටින්ද? කනක hina වෙලා නිකන් හිටියා. මෙයා මගෙත් එක්ක වාහනේ කෑගල්ල පුරා යනකොට තේවතු පෙන්න පෙන්න තේ ගැනමයි කතා කළේ. ඒකයි මං වාට තේ ලබා දුන්නේ. ඔයාලගේ ඇමතිකම් වල නම දිගට දැම්මේ Tamanගේ වගකීම පැහැදිලිව පේන්න. ඔයාලට ඒ වගකීම ඉටු කරන්න යද්දී යම් බාධාවක් ඇති වුණොත් මට කියන්න. ජනපති කිව්වා. අනික ඔයාලට කැබිනට් පත්‍රිකා දාන්න පුළුවන් ඇමතිතුමා මාර්ගයෙන්. වැඩ කරන්න අයවැයෙන් මුදල් වෙන් කරනවා. සෑම කෙනෙක්ම ආර්ථිකය ගොඩ ගන්න උපරිම මහන්සි වෙන්න. අවශ්‍ය නම් අලුතින් ආයතන පිහිට බලක් දෙන්නම්. ජනපති රාජ්‍ය ඇමතිවරුන් ගැන ලොකු විශ්වාසයක් තියලා ඒ විදිහට කතා කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ උදේ පක්ෂ නායක රැස්වීමක් කැඳවලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තෝරගන්න උත්සාහ කළා. මේ රැස්වීමට පාටලි චම්පික රණවක ඇවිත් හිටියේ නැහැ. ඔහුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කරන්න කියා මන්ත්‍රීවරුන් නැවිත් සජිත්ට කියන්න ගත්තා. ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න චම්පික වගේ කෙනෙක් දාන්න සර්. නැත්නම් විපක්ෂය දුර්වල වෙයි. ඒ වුණාට සජිත් දිගින් දිගටම කිව්වේ මගේ නම් අදහස ගයන්තටේ වගකීම දිය යුතු බවයි. විසඳුමක් නැති තැන සාකච්ඡා අවසන් කර පාර්ලිමේන්තු මංගල සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට යන්න සජිත් තීරණය කළා. පාර්ලිමේන්තු කටයුතු අවසානයේදී යලිත් කමිටු කාමරයකදී සජිත් සිය මන්ත්‍රී කණ්ඩායම රැස් කළා. ඒ රැස්වීමටත් පාටලි ආවේ නැහැ. මෙහිදී හරින් සර කතාවක් කළා. සජිත් අයියේ, ඔයාගේ නායකත්වයේ ඇත්තටම දුර්වලයි. මෙහෙම වැනි වැනි ඉන්නේ නැතුව තීරණයක් ගන්න. දුර්වල මිනිහෙක් දාගෙන ආණ්ඩු පෙරලන්න නෙවෙයි හිතන්නවත් බෑ. මෙහිදී ඉදිරිපත් වූ සියලු අදහස් සැලකිල්ලටගෙන අවසානයේදී ලක්ෂ්මන් කිරියල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කළා. ඒ වගේම විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙස බුද්ධික පතිරණ හෙක්ට අප්පුහාමි නලින් බණ්ඩාර සහ ජේසි අලවතුල පත් කළා. මෙයත් රනිල් වගේ තමන්ට අභියෝගයක් වෙන අයට තැනක් දෙන්නේ නැහැ කියමින් චම්පික පත් කරගන්න සටන් කළ අය පිටව ගියා. तेरे पीठ पर से तवाद देवाल अभी क्या नाम लाभना साथी।